හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස පළවෙනි කොටස නමේහි සියලුම සාධක ලියන්න. නමේ සාධක අපිට ගන්න පුළුවන් 1 3 සහ 9. ඊළඟට දෙවෙනි කොටස 12 හි සියලුම සාධක ලියන්න. 12 සාධක ගන්න පුළුවන් 1. ඊළඟට 2 2න් බෙදෙනවා, 3න් බෙදෙනවා, 4න් බෙදෙනවා. ඊළඟට 6 දෙවරක් 6. 1 වරක් 12. මෙන්න මේ සියලුම සාධක ටික තමයි n. තුන්වෙනි කොටස. ඉහත සාධක දෙකටම පොදු වූ සාධක ලියන්න. ඉහත සංඛ්‍යා දෙකටම පොදු වූ සාධක. මේක 1 පොදුයි. ඊළඟට 3 පොදු සාධකයක්. B කොටස. වට්ටියක ඇති මල් සංඛ්‍යාව 6හි ගුණාකාරයකි. එම සංඛ්‍යාව ආසන්න 10ේ ගුණාකාරයට වටය වූ විට 7 ලිහවේ. වට්ටියේ ඇති මල් සංඛ්‍යාව සඳහා තිබිය හැකි අගයන් දෙක ලියන්න. ආසන්න 10 ගුණාකාරයට වැටෙපුවාම 7 ලිහවෙන 6ේ ගුණාකාර වෙන්න පුළුවන් 36. ඊළඟට 42. C කොටස පළවෙනි කොටසේකේ 20ත් 50ත් අතර පිහිටා ඇති 8හි ගුණාකාර සියල්ල ලියන්න. පළවෙනි 8ේ ගුණාකාරය ගන්න පුළුවන් 8 වරක් 3 24යි. ඊළඟට 8 වරක් 4 32යි. 8 වරක් 5 40යි. 8 වරක් 6 48යි. මෙන්න මේ ගුණාකාර ටික තමයි 20ත් 50ත් අතර එන්නේ. දෙවෙනි කොටස එම ගුණාකාර වලින් 5හි ගුණාකාරයක් වන සංඛ්‍යාව කුමක්ද? 5හි ගුණාකාරයක් වෙන්න නම් එක්ක අවසාන ඉලක්කම තියෙන්න ඕනේ 5 නැත්නම් බිංදුව. මෙතන තියෙන්නේ 45 5හි ගුණාකාරයක්.